හොඳයි අයිබෝන් අපි අද විදුලි කාර්මික පාඨමාලාවේ පළමු දේශනය තමයි ආරම්භ කරන්නේ එතකොට මෙම දේශනය ආරම්භ කරන්න කලින් මම කියන්නම් ඔයගොල්ලෝ සාමාන්‍ය පන්තියට සහභාගී වෙනකොට ඔගොල්ලන්ගේ වීඩියෝ සහ මයික් ඕෆ් කරගත්තා නම් හොඳයි මොනවාරි මම ප්‍රශ්නයක් අහලා කතා කරන්න තියෙන වෙලාවට විතරක් මයික් ඔන් කරගන්න සහ මේ වීඩියෝ එකත් ඕෆ් කරගන්න ඔගොල්ලන්ගේ පැත්තෙන් ඩේටා වල ඉතුරුකුත් වෙනවා සහ මේ තියෙන අර මේ වෙලාව ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් වල ස්ලෝ තියෙන වෙලාවක් නේ වැඩිම භාවිතයක් තියෙන වෙලාවයි තමයි අපි මේ පන්තියක් කරන්නේ අනේ එම නිසා ඔයාලට වීඩියෝ එක ඔයාලගේ පින්තූරේ මට දැන් පේන්නේ නැතුනට කමක් නැහැ සහ ඔයගොල්ලන්ට කතා කරන්න ඕනලාට විතරක් මයික් එක ඔන් කරගත්තාම ඇති එම් නිසා මම දේශනය කරගෙන යන්න ඔයාලට පුළුවන් අත උස්සන්න මොකක් හරි මට නතර කරන්න ඕන තැනකදී මම එතෙන්දී නතර කරන්නම් එහෙමනම් අපි දන්නවා අපේ පළවෙනි පාඩම සුපුරුදු පරිදි මේ පාඨමාලාවේ ආරක්ෂාව ගැන තමයි අපි කතා කරන්නේ කුඩා දේශනයක් මොකද පාඨමාලාව යම් සිලබස් එකක් තුල යනකොට අපිට මේ පාඩම අත්හැරලා කෙලින්ම විදුලි කියලා විදුලි පාඩමකින් පටන් ගන්න බැහැ මොකද මේ අපේ ප්‍රශ්න පත්‍රය හැදෙනකොට සේෆ්ටි පිළිබඳවත් ප්‍රශ්නයක් තියක් හැදෙනවා ඒ අනුව මේ දේශනයත් ඔයගලන්ට ඕනම පාඨමාලාවක් කරනකොට ඒ පාඨමාලාවට අදාළව ඒ වෘත්තියට අදාළව අපි කතා කරනවා ඒ වයේ තියෙන ආරක්ෂිත ක්‍රමවේදයන් ඉතින් අපි ඉතක් කෙටියෙන් මේ පාඩම අද පළවෙනි දේශනයේ ඔයගලන්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකට හේතුව තමයි දැන්ට කර්මාන්තශාලාවල වැඩ කරන සේවක මහතුන් තමයි සියලු දෙනා මේකට සහභාගී වෙන්නේ. ඉතින් ඒ අය මේ පාඩම් මූලිකව කවර් කරලා තියෙන්නේ. නමුත් අපි මේ විශේෂ දේශයේ එමයි කියලා මග අරින්නේ ඒ ටික ඔක්කොම කරගෙන යනවා. එතකොට අපි ගේසති හිටපු ළමයි තමයි ඔක්කොම ඉන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ දන්නවා තෘතීක වෘත්ති අධ්‍යාපන කමිෂන් සභාවේ ලියාපදිංචි තාක්ෂණ පාසලක් විදිහට තමයි අපි පන්ති පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ පන්තිවල තියෙන වටිනාකම සහ ඒවෙන් ලබා දෙන සහතික පත්‍ර පිළිබඳව යම් අපිට අර යම් පදනමක් තියෙනවා. ඒ කියන්නේ පිළිගැනීමක් තියෙනවා. එහෙම නැතුව සාමාන්‍ය පන්තියකට යනවා වගේ නෙමෙයි. ලියාපදිංචි ආයතනයක කරනකොට සිලබස් එකක් තියෙනවා. සහතික පත්‍රයක් ලැබෙනවා. ඒක නිසා මේ පන්තිවලට ඉතා හොඳින් සහභාගී වෙන්න සහ ඒ සටහන් ටික ඔක්කොම සම්පූර්ණ කරගන්න ඔගොල්ලෝ ආයි දවසක අපේ ආයතනයට පැමිණ විට ඒවා ඔක්කොම රැගෙන තෙන්න කියලා මතක් කරන්න තෝරනි. එතකොට හදිසි අනතුරක්. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් නේ. ඇක්සිඩන්ට් එකක් නිකම්ම ඇති වෙන්නේ නැහැ නේද? ඇක්සිඩන්ට් එකක් නිකම්ම ඇති වෙන්න හේතුවක් නැහැ. ඇක්සිඩන්ට් එකකට මොකක් හරි හේතුවක් තියෙනවා. ඒකයි මේ වාක්‍යයෙන් කියන්නේ ඇක්සිඩන්ට් ඩු නොට් ජස්ට් හැපන් දේ ආර් කේස්. මොකක් හරි හේතුවක් ඉන්න තමයි හදිසි අනතුරක් ඇති වෙන්නේ. එතකොට හදිසි අනතුරක් කියන්නේ කුමක්ද? හදිසි අනතුරක් කියන්නේ කුමක්ද කියන එකද අපිට කතා කරන්න පුළුවන්. අපි ප්ලෑන් කරලා පටන් ගන්න එකක් නෙමෙයි හදිසි අනතුරක් කියන්නේ. ඒ කියන්නේ හදිසියෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් හදිසි අනතුරක් යනු අනපේක්ෂිත සිදුවීමකි. මේ ඕනෑම වෙලාවක සිදුවිය හැකිය. මෙමගින් පුද්ගල හානි මෙන්ම දේපල හානිද සිදුවිය හැකිය. කර්මාන්ත පරිසරයේදී නම් නිසි ආරක්ෂිත වැඩපිළිවෙත් අනුගමනය කර තිබීම මගින් හදිසි අනතුරු අවම කරගත හැකිවාක් මෙන්ම තමන්ගේ වැඩ පරිසරය පිළිබඳව මනා දැනුමකින් හා අවබෝධයකින් සිටීම මගින් අනතුරු අවම කරගත හැක. එතකොට හදිසි අනතුරක් කියන එක එහෙමයි හඳුන්වලා දෙන්නේ. මේක අපි හෙට හදිසි අනතුරක් වේවිද අපි දන්නේ නැහැ. නමුත් ඒක ක්ෂණිකව අනපේක්ෂිත වෙලාවක තමයි සිද්ධ වෙන්නේ. අපි අන්නේ මේ දෙකට තමයි හදිසි අනතුරක් කියන්නේ. අන්නේ වගේ වෙන හදිසි අනතුරු වළක්වා ගන්න තමයි අපි කර්මාන්ත ශාලාව තුළදී කාර්මික මාතුන් විදියට ඔබලා මේ හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඒ වගේ අනතුරු වළක්වාගෙන අදාළ රාජකාරියේ වෙදින්න. ඔයගොල්ලන්ගේ වෘත්තිය කාර්මික වෘත්තියකින්ද
මේකිතා වැදගත් වෙනවා. ඊළඟට අනතුරක් ඇතිවීමට බලපෑ හැකි හේතු. පළවෙනි එක තමයි අනතුර ගැන නොදැන සිටීම. මෙහෙම දෙයක් මෙතන සිද්ධ වෙයි කියලා අපි දන්නේ නැහැ. එහෙමනම් ඒක තමයි එක හේතුවක්. අපි එතන වැඩ කරනවා අනතුර ගැන අපි දන්නේ නැහැ. නමුත් එකවටම සිද්ධ වෙනවා. දෙක තමයි ආරක්ෂාව ගැන නොසලකා හැරීම. අනතුරු වෙන්න පුළුවන් පරිසරයක්. නමුත් ඒක එච්චර අපි ගණන් ගන්න නැහැ. හැමදාම රාජකාරියේ යෙදෙනවා. එහෙම අනතුරක් වෙලා නැහැ. එහෙනම් අදත් එහෙම වෙන එකක් නැහැ කියලා වගේ අදහසකින් අපි රාජකාරී යෙදුනොත් ඒ වැඩේ විවෘතියේ යෙදුනොත් අනතුරු සිද්ධ වෙන්න පුළුවන් කර්මාන්තශාලාව විදියට. ඊළඟට නොසලකිල්ල. නේද? නොසලකිල්ල හින්දා හදිසි අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. නේද? අපි හිතමු කර්මාන්තශාලාව ඇතුලේ මොනව හරි තෙල් හරි මොනව හරි වැටලා තියෙනවා. අපි ඒක පිහදාලා හෝ ඒ නියම ක්‍රමවේදයෙන් අනුගමනය කරලා ඒ තෙල් ටික අයින් කරන්න අපි එච්චර සැලකිලිමත් වෙන්නේ අපි රාජකාරී අනිත් එක්ක කරගෙන යන තෙල් ටික වැටලා තියෙනවා. නමුත් ඊට පස්සේ එතනින් යන ආගන්තුක කෙනෙක් හෝ අපේ ඒ වර්ක්ෂොප් එකේ වැඩ කරන කෙනෙක්ම හෝ අනතුරට ලක් වෙන්න පුළුවන්. නමුත් ඊළඟ නැත්තම් ඔහු යන එතනින් ෆෝක්ලිෆ්ට් එකක් වගේ එකක් යනවනම් ඒකේ රෝදවල ඔය ගෑවෙන්න පුළුවන්. ඒවා ඊට පස්සේ වර්ක්ෂොප් එකේ දිගටම අරයි යන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ වගේ නොසලකිලිමත්කම හින්දා හදිසි අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. අනිත් එක තමයි නිවැරදි ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව දැනුමක් නැතිකම. දැනුමක් නැහැ ආරක්ෂිත ක්‍රමවේදයන් ගැන. ඒක නිසා අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. නේද? අපි හිතමු මේ ආරක්ෂිත උපකරණ පැලඳින්න ඕනේ ඒ අදාළ රාජකාරිය කරනකොට. නමුත් ඒවා තියෙනවා. නමුත් දාන්නේ නැහැ. එයා ඒක දන්නේ නැහැ. නේද? අපි හිතමු වෙල්ඩින් කරන තැනකදී එයා නිකම්ම වෙල්ඩින් කරන දිහා බලාගෙන ඉන්නවා. නමුත් එයාට තිබුණා නේද? ඒකට අදාළ සේෆ්ටි ග්ලාස් එකක් තියෙනවනේ වෙල්ඩින් වලට. ඒකක් පැලඳගෙන ඒක නිරීක්ෂණය කරන්න ඕ ඒ කාර්යය යෙදෙන්න ඕ තිබුණා. නැත්තම් කොහේරි වැඩ කරන තැනක හෙල්මට් එකක් දාගන්න ඕන තැනක් නේද? උඩ කට්ටියක් වැඩ කරනවා එතනදී යම් පොටස් වැටෙන්න පුළුවන් ඔළුවට. ඒක නිසා හෙල්මට් එකක් දාගෙන ඉන්න ඕන. නමුත් එයා දන්නේ නැහැ හෙල්මට් එකක් දාගන්න ඕනද කියලා. එතන සංඥා තියලා ඇති හෙල්මට් දාන්න ඒ වගේ. නමුත් මොකද කරන්නේ මේගොල්ලෝ දැනුවත්කම නැති නිසා අනතුරු සිද්ධ කරගන්නවා. රැකියා කරන ස්ථානයේ අපිරිසිදු තත්ත්වය. රැකියා කරන තැන නේද කර්මාන්ත ශාලාවේ වැඩ පරිසරය ඉතාමත් පිරිසිදුව තියෙන්න ඕනේ. එතකොට වැඩ පරිසරය අපිරිසිදු නම් තෙල් වැටිලා කොටන් මේස් කෑලි වැටිලා ගලෝපු ගලෝපු කෑලි එහෙම එහෙම තැන් තැන්වල එතකොට හරිම අපිරිසිදුත්වයක් ඔන්න අනතුරකට අපි අතවනමින් ඉන්න තැනක්. ඔන්න ඔය වගේ හේතු තමයි මේ අපි දැන් මේ කතා කරගෙන යන්නේ බලපාන්න පුළුවන් සාධක අනතුරක් නේද හදිසි අනතුරකට. ඊට පස්සේ තමයි අඩු ආලෝකයේ වැඩ කරනවා. ප්‍රමාණවත් ආලෝකයේ ප්‍රමාණවත් වාතාශ්‍රයන තැනක වැඩ කිරීමත් හදිසි අනතුරක් ඇති වෙන්න පුළුවන්. වැරදි ආයුධ භාවිතය නේද? අනිවාර්යයෙන්ම ස්පැනර් එකක් භාවිත කරන්න ඕන තැනක් තියෙනවා. නමුත් එතන අපි කරන්නේ අඩුවක් තියෙනවා. අඩුව ගන්නවා. එතකොට යන්නේ තමයි රවුම් වෙලා යන්න පුළුවන්. එතකොට ඊළඟ පාරේදී අපිට හදිසියෙ ඉක්මනට ගලවන්න ඕන වෙලාවක් තමයි ඒක. ඒක ගලවගන්න බැරි වෙයි. ඉතින් ද වැරදි ආයුධෙන්ද ඒ වෙලාවේ සමාහටේ වැඩේ ගොඩ දා ගන්නවා අපි. නමුත් ඊළඟ පාරේ අපි ලොකු අනතුරකට තමයි වැටෙන්නේ. ඒක නිසා වැරදි ආයුධ භාවිත කරන්න හොඳ නැහැ. නිවැරදි ආයුධ භාවිත කරන්න ඕන අපි කියනවා. නේද? යූස් කරන්න ඕනේ ටූල්ස් නිවැරදි ඒවම භාවිත කරන්න ඕනේ. අනාරක්ෂිත තත්ත්වයක් නේද? අනාරක්ෂිත තත්ත්වයන් තියාගෙන රාජකාරිය දෙන්න හොඳ නැහැ. එතකොට අනතුරක් අතවන්නවා. ඊයේ හෝ පෙරේද රූපවාහිනි වැඩසටහනක ගියා නේද ඉන්දියාවේ හයි ටෙන්ෂන් ලයින් එකක තියෙන පෝට්ටක් වගේ එකක් රැඳිලා තියෙනවා. ඒක අරගන්න ඉතාමත් අනාරක්ෂිත පුද්ගලෙක් ගිහිල්ලා ඒක ගන්නවා. ඒක හැමෝම අප්පුඩි ගාලා අරේ මේ කරලා නේද අපි පාසල් යන හුරේ දාලා එයා පිටට වස්ස ගන්නවා. නමුත් ලොකු අනතුරක් එක්ක තමයි ඔහු ඉන්නේ. මේ ඒ අනාරක්ෂිත තත්ත්වයන් එක වැඩ කරන්න අවශ්‍ය නැහැ. සමහරවිට මේ ඒක ගන්න ඕනතරම් ඔය විදුලි අධිකාරී කාර්යාල ඒ ආශ්‍රිතව වුණට යන පුළුවන් ට්‍රේන් තියෙනවා. නැති වුණොත් ඒව ගන්න වෙන ක්‍රමවේදයන් තියෙනවා. එහෙම නේද? අර අපි ඔය වඳුරෙක් රිලෙවෙක් වගේ යා ගිහිල්ලා එහෙම ගන්න ඕනේ නැහැ. නමුත් ඒක අපි රූපවාහිනියුත් දැක්කා. එහෙම වෙනවා. ඉතින් ඒ අනාරක්ෂිත තත්ත්වයන් එක්ක ඔගොල්ලෝ උනතරම් වැඩ කරන්න ඇති
සමහරට ඒ හැමදාම කරලා කරලා පුරුද්දත් එක්ක ඒව ගණන් ගන්න තමයි ඒක අපිට ගොඩක් බලපාන්න පුළුවන් ජීවිතේට. හොඳයි ඊළඟට self attitude ආකල්පමය ප්‍රශ්නයක් හින්දා අපිට අනාරක්ෂිත තත්ත්වෙන්න තියෙන්න පුළුවන් නේද? සමහරලාට තියෙන මොනවා හරි අනුගමනය කරන්න ඕනේ නේද? දැන් මේ දවස්වල වුණත් එහෙමනේ. දැන් මේ කාලේ අපි මේ ඔන්ලයින් පන්ති කරන්නේ අනාරක්ෂිත කාලයක් නේ. අපි පාරට යනකොට නිවසෙන් එළියට යනකොට මුව ආවරණය පැලඳගෙන තමයි යන්නේ. ඒක දැන් රටේ ආකල්පමය වෙනසක්. අපි ආරක්ෂා වෙන්න ඕනේ. අපි හැමතිස්සෙම රෝගියෙක් කියලා හිතාගෙන වැඩ කරා නම් අපි අපෙන් යම් රෝගයක් තියෙනවා නම් ඒක කාට හරි බෝනු කර ඉන්නවා කියලා අපි හිතා ගන්නවා. ඒ වගේ තමයි මේ අපේ ආකල්පමය වෙනස. මේ වැඩ පරිසරෙදිත් එහෙමයි. මම කවදාකවත් පුරුද්දක් වශයෙන් ඕගොල්ලෝ හිතනවා ඕගොල්ලෝ මෙහෙම හිතනවා අපි කවදාකවත් පුරුද්දක් වශයෙන් හෙල්මට් නම් දාන්න. මේ වැඩවලට හෙල්මට් දාන්න ඕනද? අපි දාන්නේ අපේ ආකල්පය. ග්ලව්ස් දාන්න ඕනේ. දාන්නේ අපි ග්ලව්ස් දාන්නේ. හරි? අන්න එහෙම මේ ඒ ආකල්පමය යම් යම් ප්‍රශ්න ඉදන් එකපාරටම යාට ඒ ආරක්ෂිත උපකරණ භාවිතා නොකරපු නිසා අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේවා අපි සාමාන්‍ය දන්න දේවල්මයි මේ පාඩමක් විදිහටද අපි කතා කරාට. නේද? මේ ඔක්කොම අපි දන්න දේවල් අපි කරනකොට ඒවා වෙලා ඇති ඕගොල්ලෝ අතින්. නමුත් ඒක වැරදි මේ නිවැරදි ආරක්ෂිත ක්‍රමවේදයන් තමයි අපි කතා කර කර ඉන්නේ. එතකොට මේ ආකල්පමය ප්‍රශ්නේ මෙමගින් කාර්මික මාතුන්ට හා දේපල වලට යන දෙපාර්ශ්වයටම අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. එමගින් තුවාල වීම හෝ මරණය සිදුවීම බව සිදු වෙන්න පුළුවන්. එලෙසම කර්මාන්ත ශාලාවේ යන්ත්‍රෝපකරණ විනාශ වෙන්න පුළුවන්. එම නිසා අනතුරක් කලින් වාරක්වා ගැනීම තමයි වැදගත් වෙන්නේ. එනම් මේ හරි නිවැරදි ආකල්පවලින් අපිට අනතුරක් කලින් වළක්වා ගන්න පුළුවන්. මේ බලන්නකො දැන් මෙයා කවදත්තත් මේ යන්ත්‍රයේ වැඩ කරනකොට මේ ආරක්ෂිත උපක්‍රම භාවිතා නොකරන පුද්ගලෙක් වෙන්නේ. මොකද වෙන්නේ? ඒ ගාඩ් එකක් තියෙනවා. ඒ ගාඩ් එක දාලා වැඩ කරන්නේ නැතුව කියන්නේ බෝඩ් එකකුත් තියෙනවා නේද? කීප් ගාඩ් ඉන් ප්ලේස් කියන. නමුත් ඒක නැතුව මොකද වෙන්නේ? අතේ ඇඟිලි අඩු වෙලා තියෙනවා කියලා අපිට පේනවා ඒ චිත්‍රේ. නේද? අර හෝස් ප්ලේ කරන්න එපා කියන්නේ මෙන්න මේ වගේව නේද? මේක නම් පෙන්නන්නේ කාටුන් චිත්‍ර. නමුත් මේ අනාරක්ෂිත මේ ආකල්ප මේ ප්‍රශ්නය නෙවෙයි. මේ චිත්‍රයේ බැලුවොත් අපිට පේන්නේ නේ. අද බූරුවනේ බූරු වැඩක් කරන්නේ. මේ වගේ අදහසක් තියෙන්නේ මගේ දැන කාටුන් චිත්‍රයේ එහෙම අදහසකට නේද වල්ගිපත්තු කරනවා ඉතින්. එතන හැඩින් පේන්නේ තමන්ගේ අම්මයි ළමයි දෙන්නෙකු ඉන්නවා වගේද? නැත්නම් ඒ වගේ පවුලක් කොහොම හරි පෙන්වන්නේ නේද? එක්කෙනෙක් තව එක්කෙනෙක්ගේ වල්ගිපත්තු වැඩ කරනවා. නොකිය කියනවා මේ බූ වැඩක් තමයි කරන්න කියලා. ආකල්පමය ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ආරක්ෂිත සංඥා නේද අපිට හරි වැදගත් මේ වැඩපළක ආරක්ෂාව තියාගන්න. එතකොට ආරක්ෂිත සංඥා වර්ග හතරක් තියෙනවා. නේද? ආරක්ෂිත සංඥා වර්ග හතරක් තියෙනවා ප්‍රධාන. නේද? තහනම් කරනු ලැබේ ප්‍රොහිබිෂන් සයින් කියලා කියන්නේ. අනිවාර්යෙන් කරන්න ඕනේ නේද? අනුතරක් හඟවන සංඥාවක්. තොරතුරක් ලබා දෙන සංඥාවක්. ඔන්න විදිහට සංඥාවල් කර්මාන්ත ශාලාව තුළ වර්ග හතරකට බෙදලා තිනවා. යම් තහනම් කරලා තිනවා කියලා සංඥාවකින් පෙන්නනවා. අනිවාර්යෙන් කරන්න ඕනි කියලා එකක් පෙන්නනවා. අනුතරක් හඟවන අවස්ථාවක් පෙන්නනවා. තොරතුරක් ලබා ගන්න. ඕගොල්ලෝ වැඩ කරන මේ වෙලාවේ වැඩ කරන වැඩපළක් මේ සංඥාව කොහොමද තියෙන්නේ? තමයි ඔයගොල්ලෝ හරියටම ඔය වින් කර කර බලන්නේ. නමුත් ඒක කියවලා ඔයගොල්ලෝ අදහස් ගන්නවා. නමුත් විභාග ප්‍රශ්නයකට උත්තර ලියනකොට මේ විදිහට මේ අපි දැකපු සංඥාව කොයි જાති එකක්ද? තොරතුරක් ලබා දෙන එකක්ද? අනුතරක් ලබන එකක්ද? අනිවාර්යෙන් කිරීමක් සඳහන් කරන එකක්ද? තහනම් කරනු ලැබේද? මේකින් කියන්නේ. ඔන්න ඔය කාණ්ඩ හතරකට ඔයගොල්ලන්ගේ වැඩපළේ තියෙන සංඥාව දාගන්න පුළුවන් වෙයි. ඒ හැබැයි සම්මතයට වැඩ කරන වැඩපලක් නම් තමයි. නැත්නම් ඉතින් වැඩපලේ බාසුන්නෑට හරි ගෝලයකට ඕන විදියට වෙන වෙන සංඥා නියල ගහලා තිබ්බොත් මේකට දාගන්න බැරි වෙයි. නමුත් ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙනවනේ සංඥාවල. අන්නේ විදියට නම් වැඩ කරන්නේ ආයතන මේක කරන වෙයි. ඉතින් උඹ ආයතන තමයි එහෙම තමයි වැඩ කරන්නේ. ISO ගන්න එහෙම බෑ නැත්තම් ආයතන උට. මේ තමයි තහනම් කරපු ලැබේ කියන නේද? ප්‍රොහිබිෂන් සයින්ස්. තහනම් කරනු ලැබේ කියන සංඥාව තමයි ඔබ මේ දකින්නේ.
බෝල දැනගන්න ඕනි මේක හැඩේ හැඩේ සර්කියුලර් වෘත්තාකාරයි නේද මේක වෘත්තාකාර හැඩයක් තියෙනවා එහෙනම් මම ඔන්න ලියලා තිනවා shape circular ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අර සටහන් පොතක් එවලා ඇති මම පොතක් වල කොළ 3 4ක් නෙවලා ඇති ඒ කොළ 3 4 මොකද කරන්නේ මේ දේශන යන අතරතුරේ පුරව ගන්න ඕනි පුරව ගන්නවා කියලා මම දන්නේ නෑ මට මුලදි මතක් කරන්න තමතුණා ඒකට ඔයගොල්ලෝ ඒකත් එක්ක තමයි යන්නේ लिया මට නිබන්ධනේ ලියාගන්න කියලා කියන අවස්ථාවක ඉඳලා ඔයගොල්ලෝ කවුරුත් ලියන්න නැතේද? කමක් නැහැ. මම හැම අද පළවෙනි දේශනේ ඉඳ හැමෝටම අද ඉන්න ළමයි 4 දින එක්කම හරි පන්ති ඉන්නේ. නමුත් ඊට වඩා ළමයි මුදල් ගෙවලා පන්තියට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ලින්ක් එක හැමෝටම අද දෙන්නම්. මොකද මේ මුල ටිකේ අපිව වේගෙන් අල්පෙන් ඉඳලා. හතර ඒ ටික ආයි බලලා සටහන මේ ටික සම්පූර්ණ කරගන්න. මොකද අපි මේක අන්තිමට ඉපෝස් කරනකොට ලොකු පොතක් තමයි බයින් කරන ලොකු පොතක් විදියට මේක පළවෙනි එක දෙවෙනි එක එහෙම එහෙම තිබෙන පස්සේ ලස්සන අච්චු පොතක් විදියට නේද ඕගොල්ලෝ විසින්ම ඕගොල්ලන්ගේ අත්අකුර ලියපු පොතක් තමයි කෝස් වොත් විදියට අන්තිමට හැදින්නේ ඒක නිසා මේ ඔක්කොම එකතු කරලා තනිකර පොතක් බැඳලා ලස්සන පිටකොලයක් දාලා ඕගොල්ලන්ගේ නම විදියට තියාගත්තාම පස්සේ අන්න ඕගොල්ලෝ කොහේ හරි සම්මුඛ පරීක්ෂණයකට හරි උසස් වීමකට යනකොට ඕගොල්ලෝ පාඨමාලාවක් හදාගලා තියෙනවා කියලා ඇහුවොතින් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් මෙන්න මේ පාඨමාලාව අපි හදාගලා තියෙනවා කියලා මේ පොත ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් एक पीटे कॉलेज लस्सन था दिला उगलों के नाम दाला उगलों के फोटो ऐगा दाला लस्सन का पता किधर बाइक करें पसंद करो लोगों अच्छे पता संभव ये पता तमाये उगलों आसाने उगलों के बैठे कॉलेज सामुख पर चलने टेलिंग का प्रमोशन लेकर नहीं पेंशन नहीं रखोटे ये वा तमाये दिन दिन तमाये आपे पाठ माला साथी के तक मेरे को इंग्लिश शेप पे का सर्कुलर वृत्ताकार हेड है इट वाज कलर एक तमाई रेड बॉर्डर एंड क्रॉस बार हरस इरक तीनो नहीं है रेड बॉर्डर रेक तीनो हरस इरक तीनो इधर पर से ब्लैक सिंबल ऑन व्हाइट बैकग्राउंड सुधुपाट पासुबीमक खालुपाट इन तमाही सिंबल लेकर दी इन तो बेलों पे नहीं है ना रातुपाट बॉर्डर रेक तेक हरस रातु इरक तीनो खालुपाट संकेत ये तीनो සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක. එහෙනම් මොකද දලා තියෙන්නේ? නේද? අපි දන්නවා මේ. දැන් එකක් බලමු මෙතන බැලුවොත් මෙන්න මේ ස්ථානයේ නේද මම මේ රතු පාටේ මාක් එකක් දාන්නේ මේ ස්ථානයේ සෙල්ෆෝන් භාවිතා කරන්න බෙටරක් නේද? සෙල්ෆෝන් භාවිතා කරන තහනම්. නේද? මේ ස්ථානයේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා දුම්බීම තහනම් කරලා තියෙන දරා. නේද? ඒ වගේ හැම එකක්ම ඒ අදාළ පින්තූරෙන් තියෙන එක තහනම්. එතන සිගරට් බෑ. සෙල්ෆෝන් බෑ. හරිද? මෙතන මොනවද? මෙතන ඇවිල්ලා මොනවත් හරි මෙතන ගියර් වීල් දෙකක් තියෙන්නේ. එන්ජින් එක වගේ තැනක්. එහෙනම් මෙතන මේ උඩින් පෙන්නලා තින්නේ ඇඟිල්ලක් දානවා වගේ. ඔයිල්. තෙල්. ඒව බෑ මෙතන. හරිද? ඒව බෑ මෙතන. හොඳට පොදුට මෙතන මොකක් හරි වෙන වැඩකට පාවිච්චි කරන්නද? මෙතන මේ තෙල් ඉහිරෙන මේ යන්ත්‍රෝපකරණ බෑ. ඉතින් අන්න ඒ වගේ තහනම් කරනු ලැබෙයි කියන සංකේතය තමයි
It has a meaning shows it must not. Anivarem be. Anivarem karana be. Meaning එක තමයි shows it. මේ පෙන්ලා තියෙන එක shows it must not be done. ඒක කරන්නව බෑ. හොඳයි. ඒක ඔකුල් ලියාගත්තනේ. ඒක දැන් ඊළඟ එකට යන්න. ඊට පස්සේ දෙන්නේ අනිවාර්ය කිරීම. අනිවාර්යෙන් කරන්න ඕන. හරිද? අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඒත් ඔය සංකේතය දැක්කත් ඔයගොල්ලෝ වැඩපළදී ඔක කරන්නේ නැහැ. නමුත් මේ සංකේතයේ තේරුම අපි දන්නවා අනිවාර්යෙන්ම කරන්න ඕන එකක් කියලා. අනිවාර්යෙන්ම කරන්න ඕන එකක් තමයි මේක මේ සඳහන් කරලා තියෙන්නේ. මොනවද කියලා තියෙන්නේ? පළවෙනි එක ඒකේ හැඩය සර්කියුලර්. කලර් එක මොකද? වයිට් සිම්බල් එක. සුදු පාට සංකේතේ නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ. එහෙනම් නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාට සංකේතය. මීනින් එක තමයි shows what must be done. ඒ කියන්නේ පළවෙනි පින්තූරේ බලමු මොකක්ද තියෙන්නේ කියලා. ගොගල්ස් දාන්න ඕනේ. එහෙනම් නේද? මේ වගේ ගොගල් පාවිච්චි කරන්න ඕනි කියලා තමයි කියන්නේ. එහෙනම් ඇස් වලට මොනවා හරි අනාරක්ෂිත ද්‍රව්‍යයන් ඇතුල් වෙන්න පුළුවන් ස්ථානයක් නේ. එහෙම නැත්නම් මේක ඇවිල්ලා අර ලොකු මේ ග්ලාස් එක ඇවිල්ලා මොනවා හරි මේ කිරණ වර්ග නවත්තන තියන වෙල්ඩින් කරන කෙනෙක් දාන එකක් ඒත් හරි. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ දිනන හෙල්මට් දාන්න ඕනි. අනිවාර්යයෙන් මෙතන උඩ කට්ටිය වැඩ හෙල්මට් එකක් දාන්න ඕනි. සේෆ්ටි බූට්ස් නැතුව නම් මෙතන වැය කරන්න. නේද? ඉයර් ගාඩ්ස් තියෙන්න ඕනි. ලොකු ජෙනරේටරයක් තියෙන සද්ද වැඩි. ඒක නිසා ඒ ජෙනරේටරේ ගාවට මොන හරි කරන්න යනකොට නේද? ඉයර් ගාඩ්ස් දාගෙන යනවා. ඩස් මාස්ක් දාගෙන යනවා. පුරා දුවිල තියෙන තැන. හයි විසිබිලිටි ක්ලෝතින් ඕ වෙස්ට්. මේන්න මේත මේ හරිය වැඩ කරනකොට හයි විසිබිලිටි ක්ලෝතින් එකක් දාන්න ඕනේ. නේද? ඔය පොලිස් නිලධාරී මහතුරු රැට රාජකාරී කෙනෙකුට දිලිසෙන එකක් දාන්න. එහෙම දාලත් හප්පගෙන යනවා. හරිද? දිලිසෙන ඇඳුමක් අඳගෙන ඉන්නේ. වැඩ වැඩපළවල් වල නේද? පාරේ ඔය ඉන්න අය එක එක රාජකාරී කෙනෙකුට පාරේ ඉන්න අය වාහනේ යන පේන්න ඒගොල්ලෝ විසිබිලිටි නේද? පේන ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. ඒවා රිෆ්ලෙක්ට් වෙනවා, පරාවර්තනය වෙන එකක් තමයි ඇඳගෙන ඉන්නේ. එන ඒ වගේ සංකේත වලින් කියන්නේ අනිවාර්යෙන් කළ යුතු දෙයක් තමයි මේ හඳුන්වලා දෙන්නේ. හොඳයි, අතරතුරේ ඔයගොල්ලෝ ටික සටහන් කරගත්ත මම කතා කරන අතරතුරේ අපි අනිත් එකට යන්න. අනුතුරක් අඟවන සංඥා. මේකෙන් නම් කියන්නේ මේ විදිහට අනුතුරක් කියලා අපි දාගන්නවා. එතකොට හයි වෝල්ටේජ් වල එහෙම ලයික් කරනවා නම් ගාලා තියෙන මේ සංකේතෙ නේද? හයි වෝල්ටේජ් කියලා ගාලා තියෙන එක ලයික් කරනවා ඒක මෙතන නෑ හැබැයි. ඊට පස්සේ වෙන වෙනස් ඒවා. එකක් තියෙන රසායනික ද්‍රව්‍ය. මේ අත පිච්චෙන වගේ දාලා තියෙන රසායනික ද්‍රව්‍ය. නේද? බර වාහන යන තැන. ගින්නක් ඇති වෙන්න පුළුවන් තැන. විපුරණ ද්‍රව්‍ය තියෙන තැන. නැෂ්ටික මොනවාරි විකිරණශීලී ද්‍රව්‍ය තියෙන තැන. අන්න ඒ වගේ මේක නම් මට හයිටම දැන් මතක නෑ බලලා කියන්න. එතකොට ඒ වගේ මේ ඒ අදාළ තැනින් තියෙන හැමතැනම නෑ. දැන් රසායනික ද්‍රව්‍ය තියෙන වැඩපලක් නම් ඒ රසායනික ද්‍රව්‍ය හරිය මේක තියෙයි. හරිද? ඒ වෙලාවට ඔකල දැනගන්න ඕන මේ කහපාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කළු පාට බෝඩර් එක සංකේතය දෙන්නේ අනිවාර්යයෙන්ම මෙතන අනතුරක් තියෙනවා. මෙතන වැඩි වෙලා රැඳෙන්නේ නැහැ ඒකින් තමයි. ඉතින් අන්න ඒක ඒ කියන්නේ හසඩ්ස්. හසඩ් ඒරියා වල ඒ ඒරියා එක පෙන්වන්න මොකක්ද හසඩ් එකත් එක්ක තමයි බෝඩ් එක වදින්නේ. අනතුරක්. එනං අනුතරක් හඟවන සංඥා ටික දැක්කා. ඒක ට්‍රයන්ගියුලර් ත්‍රිකෝණාකාරයි. හැඩය ත්‍රිකෝණාකාරයි ට්‍රයන්ගියුලර්. කලර් yellow background with black border and symbol. මීනින් එක තමයි wants. අනිවාර්යයෙන්ම මේක අනුතරක්. අසඩෝ තින්ජ. ඊළඟට දරුවනේ තොරතුරක් ලබා දෙන සංඥාවක්. ඒකේ ෂේප් එක හතරස් නැත්තම් පොඩ දිගයි. නේද? ඒක ඍජු කෝණස් එකක වගේ වෙන්නත් පුළුවන්. පොතකට හතරස් ඒවා. වයිට් සිම්බල් එකක් තියෙනවා කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ. මින් එක සං ඉන්ඩිකේටරයක්. සංකේත අපිට පෙන්වන්නේ. ඒකල අපිට සංකේතයක් තමයි පෙන්වන්නේ. ඒ සංකේතයෙන් කියනවා රෝහලක් මෙතන, මෙතන මේ
පටිපෙලක් මෙතන සෙල්ලම් කරන තැනක් මෙතන ස්විච් එකක් මෙතන ආබාධිතයන්ට එහෙම එකක් විස බීජ හරන කොටියක් මොන වගේ එක එක තොරතුරු පෙන්නනවා අපිට ඉන්ෆර්මේෂන්ස් නේද අන්න ඒ වගේ නේද ස්ටේට් බොක්ස් එක ගහලා තියෙන්නේ කොහොමද හරිද සමහර ලාවේ මට මතකයි අපි ඔය ප්‍රශ්න පත්‍රයෙම NVQ විභාගයේදී ප්‍රථමාධාර පෙට්ටියක තිබිය යුතු සංකේතය වන්නේ කියලා. ළමයි මොකද නැත් තෝරලා තෝරලා රතු පාට කතර දින එක. රෙඩ් ක්‍රොස් එකනේ සර් කියලා ගහලා නීමෙට ගැහුව සර් කියලා රතු කතරට ගහලා දෙනවා. රතු කතර ගහන්නේ ප්‍රථමාධාර පෙට්ටිය වල. ප්‍රථමාධාර පෙට්ටිය වල තියෙන සුදු පාට කතරයක් කොළ පාට පෙට්ටියෙන් ඩි. නමුත් අර අපේ රටේ සහ වෙන ඒවැ මේ යම් අර ලොකු මාධ්‍ය ප්‍රශ්න තියෙන මේ රෙඩ් ක්‍රොස් රතු කුරුස. ඒ රතු කුරුස සංවිධානය හා ඒ හා සම්බන්ධ රතු කුරුස දිනවනේ. ඉතින් අපි ඒ සංකේතය තමයි මේක හරියටම දන්නේ නැති අය පාවිච්චි කරන්නේ ඒ වගේ. එතකොට ඒ වුණාට විභාගිකදී ඒක හරියන්නේ නැහැ. විභාගිකදී හරි එක දැනගන්න ඕනි. ඒ අනුව තමයි අපි තීරණේ මේ හරි එක දෙන්නේ විභාගයේදී. මෙන්න මේ සුදු පාට සිම්බල් එක කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ තමයි ප්‍රථම ආධාර පෙට්ටිය සහ ඕනම තොරතුරක්. ඉන්ෆර්මේෂන්ස් දෙන්න ඕනේ මේවා. දැන් ඔයගොල්ලෝ වැඩවලේ තොරතුරු ගන්න ක්‍රම හතර ඉගෙන ගන්න ඉවරයි. වැඩපලින් දැන් ඔයගොල්ලන්ට බය නැතුව බෝඩ් ටික ඉල්ලගත්තා ඉන්නේ නේද වැරදි බෝඩ් අඳින්නේ නැහැ ඔයගොල්ලෝ තීන තීන්ත වලින් ගාලා පඩිපෙළවල් පෙන්වන්න එපා නේද පඩිපෙළ සුදු පාටින් පෙන්වන්න නේද මිනිස්සු එක්ක ඔය කාටුන් එකක් දැම්ම දාලා ඉවරල පොළ පාට තමයි බෑග්ග්‍රවුන්ඩ් එක ඊළඟට මේ සේෆ්ටි පාඩම වෙදී අපි කියන්නේ ලිෆ්ටින් ඇන්ඩ් හෑන්ඩ්ලින් ලෝඩ්ස් ඒ මුසයන් බය කර්මාන්තශාලා වගේ හැමදාම බර උස්සන කෙනෙක් නම් ඒ නිවැරදි ක්‍රමවේද වලට බර උස්සන්න වෙයි නැත්නම් ගොන්දරි දෙනවා අත්තනරි දෙනවා මෙතන ඇවිලෙනවා ඔන්නේ ඔය වචන විගදී බලන්න බර උස්සන මෙන්නේ කොන්දරි දෙනවා මගේ වෙන්නේ ඇවිලිලා කකුල අමාරුයි හරිද එහෙම ලොකු ලෙඩ මොකද කොහරි මසල්ස් පේන් එකක් ඇති කර ගන්නවමයි බර වැඩක් කරන්න කියෝද නමුත් එහෙම බය කාර්මිකයන්ට නිවැරදිව බර උස්සන ක්‍රමවේදයන් මම පිටුරේ දාලා තියෙ ඔයගොල්ලන්ට ඒවල තෙරිටියුට් එකේ මේ තියෙන්නේ ඒ මේ කෙලින් ගෙනියන්න පුළුවන් වෙන්න ඕනේ බර උස්සනකොට නේද දණිස් දෙකෙන් නැමෙන්න ඕනේ බර උස්සන පටන් ගන්නකොට අන්නේ නිවැරදි ක්‍රමවේදයන් තමයි ඔයගොල්ලෝ මේකේ මෙතන ලියාගන්නේ. දැන් මේක තමයි ඔයගොල්ලෝ ලියාගන්න ඕන සටහන මේ තියෙන්නේ. දැන් ඉතින් අපි මේ සටහන ඒ අතරතුරේ ලියාගන්නේ නැහැ ලින්ක් එක දෙනවා නේ ඔයගොල්ලෝ මීට වැඩපළින් එකම ඔක ලියාගනි වැඩ කරන අතරතුරේදී. එනිසා මම සාකච්ඡා කරගෙන යන්න දීලා තව පාරක් මේක බලන්න දෙන්න ඔයගොල්ලෝ. මේ විදුලි කාර්මිකයින්ටත් වැදගත් වන්නේ ඔවුන්ටද කර්මාන්තශාලා පරිසරයේදී බරින් වැඩි විදුලි මෝටර් සවි කිරීම හා ඒවායේ සැපයුම ලබා දීමනි කටයුතු සිදු කළ යුතු බැවිනි. වැඩියෙන්ම වාර්තා වන තත්වයන් වනුයේ වැඩියෙන් වාර්තා වන තත්වයන් වනුයේ පේශීන් ඇදීම සන්ධිවල සිදුවන ගැටීම් නිසා ඇතිවෙන මේක හෝ දණිස් දෙක රිදෙනවා මේක ඇවිදලා මේ බර උස්සගෙන එහෙම කියන්නේ. එතකොට ඒ සන්ධියකට ගැටිලා ඇතිවෙන වේදනා සාගත තත්ත්වයන්. තවද අත්පාවල ඇතිවෙන වේදනා තත්ත්වයන් පේශි ජොයින්ට් පේශි ජොයින්ට් ඇදීම වැනි තත්ත්වයන් දැකිය හැකිය. එතකොට අපි ඊළඟට පින්තූරකින් මේක බලමු. දැන් එතකොට මෙන්න මෙතන මෙන්න මේ ආකාරයට දණිස් දෙකක් නවලා right මෙන්න මේ ඉරියව්වෙන් තමයි බර උස්සනවා. එහෙම නැතුව මෙහෙම සම්පූර්ණයෙන්ම එන තියාගෙනම වාඩි වෙලා මේ බර උස්සන්න ගන්නකොට මොකද වෙන්නේ මේ කොන්ද දිගෙට ඔයගලන්ට අමාරුවක් වෙයි. මේක උස්සන්න පුළුවන් සාමාන්‍ය බරක් නම් අවුලක් නැහැ. එහෙම එච්චර දැනෙන්නේ නැහැ. මොකද ඔයගලන්ට යම් පහක් විදිහට මේක දැනෙනවා නම් ඔයගලන්ට
හරි තැනක ඔයගොල්ලන්ගේ බස තමයි ඇවිල්ලා කැති වෙන්න පුළුවන්. නේද? මසල් ස්පේන් එකට යන්න පුළුවන්. ඒක අරන් යනකොට නේද? මේ බර ඔස්සේ යනකොට මොකද වෙන්නේ? මේ විදිහට ශරීරයේ ආනතව ගිනියන්නු නැහැ. ශරීරයේ ඉදගෝගේ කෙලින් ඇවිදිනවලු. කෙලින් ඉන්නවා. එතකොට බර මුළු දේහේ කශේරු කරා මෙහෙම දිගට වැටලා දිනවා. එතකොට ඒ විවිධ මසල්ස් ඇදිලා වේදනාව ගිනින දෙන්න බෑ. ඒක අපිට ගිනියන්න බැරි බරක් නම් අපි කරන්නේ මේවා බඩේ තියාගෙන කරේ තියාගෙන පිටේ තියාගෙන එහෙම ගිනියන්නේ. මේ හැබැයි නාට්‍යමිට කොහොම ගිනවන්නේ? ඒ පුරුතේ බර ප්‍රමාණයට ඒගොල්ලෝ හැඩ ගහලා තියෙනවා. නමුත් එහෙම වැඩක් නොකර හිටපු කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒක නිසා මේ අරම හිතන්නේ නැතුව නිවැරදි ක්‍රමවේදයන් එක්ක අපි දැනගෙන ඉන්න ඕන නිසා වැඩ කරනකොට පුළුවන් තරම් නිවැරදි ක්‍රමවේදයන්ට වැඩ කරන්නත් ඕනේ. That's the correct manual lifting techniques. මම සිංහලෙන් කියන්නම් මේක. ඔයගොල්ලෝ සිංහලෙන් සටහනක් දාගන්න. Keep a white base of support. White base of support. Again. Heavy බරක් උස්සනකොට අපිට එකපාරටම පොළවේ තිබ්බු දරුව මේක උස්ස ගන්න බෑනේ. නේද? අත දා ගන්න බෑනේ. එතකොට මුලින්ම වෙන්නේ එහෙනම් නැත්තම් ඇඟිලි අරවා මේ උස්සන්න කියලා නියපොතු ටික ගලවගෙන එහෙම තියෙන. මේකේ මේ බඩුව තියලා තියෙන්න ඕනේ නේද? බේස් එක. අපිට ගන්න ලීසි. මම සිංහලෙන් ඕගොල්ලන්ට ටයිප් කරානේ. නැත්ද? ආ. හරි ඒක මම බලුවේ. නැත්තම් ඔය ළමයි ඉංග්‍රීසියෙන් දීලා කොහොමද කියලා. හරි. එතකොට මේක පුළුල් ආධාරක පදනමක් පද يعني බේස් එකක් පදනමක් කියන්නේ බේස් එකක් මත තබා ගන්නවා ඉන සහ ධන හිසට පමණක් නැමෙන්න දෙනවා පින්තූර තිබුණා වගේ ඉන සහ ධන හිසට පමණක් නැමෙන්න තබා ඒ හොඳ ඉරියව්වේ ඉන්න ඕනි ඒ ඉරියව්ව තබා ගන්න ඕනි ඔබ ඉන සහ ධන හිස් කෙලින් කර ගැනීමෙන් සෙමින් උසවන්න ඕන පිටුපස්සට මේව උසවන්න බෑ කෙලින් උසවන්න පස්සේ බර ගීල ඉවර පස්සේ ඒ වගේ වෙන්නේ පැත්තකට ඇදිලා වගේ නේ. ඇයි ඇදෙන්නේ? අර හැරිච්ච හැරිල්ලට ලෝඩ් එකක් එක්ක උස්සගෙන. එතකොට ඇදෙනවා තමයි. ඒක නිසා බොහොම හිමින් ඒ හැරෙන තැනම ස්ටෙප්ස් පොඩි කෙටි කරලා හිමීට හැරෙන්නවා. මෙව්වා ඉතින් තියරි වලට ගියා දුන්නාට වැඩ කරන්න ගියාම පරිසරදි කරනවාද? මොන කෙරිල්ලක්වත් නැහැ. හරිද? ඒක නිසා මෙව්වා විභාග ප්‍රශ්න වලට විතරයි සමහරట్లా ළමයි තියාගන්නේ. නමුත් මේක හරියටම කරොත් ඔයගොල්ලෝ වැඩ මූලික ඇසිස්ටන්ට් ඉංජිනියර් ඉංජිනේරලා වෙලා උසස් වීම ලබාගෙන ශ්‍රේණියට යනකොට දරුවෝ වැඩපොලේ මෙව ඔයගොල්ලන්ගේ පල්ලෙහා ගෝලෙටත් කියලා දෙන්නත් වෙනවා. ඒක නිසා දැන් මේවා පුළුවන් තරම් ඔයගොල්ලොත් අනුගමනය කරන්න. ඊට පස්සේ කර්මාන්ත ශාලාවේදී බර වැඩ කොටස් එහා මෙහා චලනය කිරීමට යොදාගත හැකි සරල ලීවර ක්‍රම. එතකොට සරල ලීවර ක්‍රම වලට ඔයගොල්ලන්ට මේ වින්ච් එකක් තමයි මේ ක්‍රේන් එකක් සහ වින්ච් එකක් තමයි මම දාලා තියෙන්නේ. තව පින්තූර ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක දාලත් ඇති. ඒ වගේට තමයි සරල සටහනක් ලියන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕනේ බර උස්සන ක්‍රේන් භාවිත කරනවා සහ ස්ලින්ග්ස් කියන්නේ ඒකට දාන චේන් සෙට් එක. winches නේද ඇදලා ගන්න ඒවා මේ ඔයගොල්ලන්ගේ ටියුට් එකෙත් මෙතන මේ දාලා තියෙන කේබල් එකක් එතීටි ඇදලා ගන්න winches machine moving platforms කියලා පිටුරේ තාලෙත් පොඩි layers and rollers roller උඩ යාට මෙයාට ගිනියන්න පුළුවන් නැත්නම් layer එකක් තියලා ඒක උඩ ගිනියන්න පුළුවන් නැත්නම් roller කැරකැර කී බඩු යාට මෙයාට move කරන්න පුළුවන් ඉතින් කර්මාන්ත ශාලාවල ලොකු ඔබ දන්නවා මා විශාල ජෙනරේටර්
සහ විවිධ ප්ලාන්ට් එහෙමත් කර්මාශාල තුරේ ලයි කරනවානේ ඒක කොහොමද අරගෙන කට්ටිය උසයනද නෑ නෑ මෙන්න මේ වගේ ක්‍රම භාවිතා කළා ඒක මැෂින් මූවින් ප්ලැට්ෆෝම්ස් භාවිතා කළා රෝලර්ස් එහෙම භාවිතා කළා ඒ හරි තැනට අරන් යනවා ඒවට ෆෝක්ලිෆ්ට් ක්‍රේන් වගේ ඒවා මැෂින්රිත් සපෝට් වෙනවා නමුත් ඒකට යම් කිසි ප්ලෑන් එකක් ඇතුළත තමයි මේක ඇතුළට අරන් යන එකත් යන්නේ එකත් එකම ලොකු රාජකාරියක් හරියට මැෂින් එකක් ඉන්ස්ටෝල් කරගන්න එක වැඩපොළක ලොකුවා ගොඩාක් බර දේවල් තමයි එක සැලකිල්ලෙන් කරන්න ඕනි ඒක තමයි ඔය ඉංජිනේරුවන්ගේ වැඩ වෙන්නේ තෘප්තාලා ඉතන මේ ටික ලියා ගන්න ඕනි ක්‍රම ටික එතකොට මේ තියෙන්නේ ක්‍රේන් එක සා සයින්ස් කියන්නේ මේ මෙතන තියෙන චේන් සෙට් එක මේ මෙතන දා තියෙන චේන් දෙකක් ඒ වගේ ක්‍රේන් එකකින් මේ හෙවි බර කොටස් උස්සන අවස්ථාව මෙතන වින්චස් නේද මෝටරේකින් කරකවනවා කේබල් එකකින් ටික ටික ඇදලා ගන්නවා නේද ගස් ගලවන්නේ නැහැ දැන් ගොඩක් කලාවට බුරු කරලා මේ වගේ පාවිච්චි කරන්නේ මේ තියෙන මැෂින් මූවින් ප්ලැට්ෆෝම්ස් ලොකු විශාල මැෂින් මේ වගේ ඔය නිල් පාටේ ලොකු මැෂින් එකක් මේක ප්ලැට්ෆෝම් එකක තියලා ඒ ප්ලැට්ෆෝම් එක හිමීට ගමන් කරවන්න පුළුවන් විදුලිය. ඒතර මේක ප්ලැට්ෆෝම් එකේ එළියට අරගෙන ක්‍රේන් එකක මුස්සල තියා ගන්නවා. ඊට පස්සේ ප්ලැට්ෆෝම් එක මේ ඇතුළට රගෙන. ඒ ප්ලැට්ෆෝම් එකෙන් බාල තව පොඩි ක්‍රේන් එකක් තින් බාල ඇතුළේ ෆෝක්ලිෆ්ට් වලින් හරි සපෝට් එක අරගෙන බාලේ අදාළ තැනට තියා ගන්න පුළුවන්. जैसे लेयर्स ये तो मुझे दाना है लेयर्स एंड रोलर्स के लिए दी नहीं लेयर्स एंड रोलर्स वर्ट वर्ट उधर के वो लोग मोटर आरवा में वाइट में एक बड़ा बारे बारे को डियाटिंग नहीं ली दंडू वगैरह राउंग ये वाला नहीं या कोम मिट्टी वगैरह वाला तालु को लगाने बड़ा बारे वाले तो हमारा टी वालों तीन कब डरवा में एडिट करना पड़ा यार तभी जानो मैं राउंग कह रहे हैं वो है तो तालु करें लोग यह පොළව කඩා ගන්න නේද හොඳයි ඊළඟට තව මේ සේෆ්ටි පැත්තේ ගිනි ආරක්ෂාව ගැන කතා වෙනවා ගින්නක් යනු 10 ද්‍රව්‍ය දහන වෙන්නේ නේද 10 ද්‍රව්‍ය කියන්නේ කඩදාසි වෙන්න පුළුවන් ලී කොටස් වෙන්න පුළුවන් ප්ලාස්ටික් වර්ක වෙන්න පුළුවන් ඕනම දහන වෙන ද්‍රව්‍යයක් 10 ද්‍රව්‍යයක් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන් එතකොට මේ දහනිනකොට ඇති වෙන එකට කියන්නේ ගින්න මෙම්ම ගින්න අනවශ්‍ය ස්ථානයක අනවශ්‍ය වේලාවක පාලනය කළ නොහැකි මට්ටමින් ඇතිවීම ඊට අනුතරදායක සත්‍යයි. අන්න ගින්න හොඳයි නේද අපි ලම්පක් පත්තු කරනවා වගේ ගින්ද නේද? නේද සාමාන්‍යයෙන් ලිපක් පත්තු කරන්න ගින්ද. ඉතින් ඒවා එහෙම මේ අනුතර සත්‍යයක් නෙමෙයි සාමාන්‍ය ජීවිතේ. එතකොට නමුත් අනවශ්‍ය වේලාවක ඔය අපිට ගින්ද ඇතිවීම හරි අනේතර ලව් ලව් ගිනි වගේ කර්මාන්තශාලාවේ අනවශ්‍ය වෙලාවට ගින්නක් එතුනොත් ඒක ඉස්සෙ හැබැයි දු පාලනය කරගන්න පුළුවන් නම් ඕන නැහැ සමහර පාලනය කරන බැරි මට්ටමටම කෑම පැයේදී තමයි මේ දේ වෙන්නේ ගවුරු දගිනේ ගින්න පෙතේ නැදන් තියෙන්නේ ගින්න වෙන හුදා තමයි ඉතුරු ටික කරන්න තියෙන්නේ එතකොට පාලනය කරන හැකි මට්ටමේ නැතිවීම ඉතා අසීරු ඉතා අනතුරුදායක තත්වයකි මේ මගින් මිනිසුන්ට තුවාල ඇතිවීම මරණය හා දීපල විනාශ වීම සිදු විය හැක මේ නිසා අවශ්‍ය ලෙස ඇතිවන ගින්න මෙතන පැති තුයි එතකොට මේ එතන ටියුට් එකේ ගිනි ආරක්ෂාව කියලා ඉතනම් පොඩ්ඩක් මදි ඒ වුණාට පොඩි අපරේ කරලා ලියන්න පැත්තෙන් ඉඳ තියෙන සුදු පාට තීරු දෙකක් ඒ හරියට ලියතේ පුර ගින්න කැතිවීමට අවශ්‍ය සාධක ගින්න කැතිවීමට අවශ්‍ය මූලික ද්‍රව්‍ය ඉන්ධනයක් ඕනේ නේද ෆෙල් එක. ඒ කියන්නේ ඒක ලී කැලක් වෙන්න පුළුවන්. ඈ ඉටි කොළ ටිකක් හරි ප්ලාස්ටික් වෙන්න පුළුවන්. නේද? අන්න ඒ වගේ තමයි ඒකට ඉන්ධනේ. සතාපය ජ්වලන උෂ්ණත්වයට රත් වෙනවා. ගිනි ගන්න උෂ්ණත්වයට මේක රත් වෙනවා. එහෙනම් තාපය තියෙනවා. අපි ඒකට කියනවා ජ්වලන උෂ්ණත්වය. ඔක්සිජන් තියෙනවා. තමයි දහනෙ වෙන්නේ. संरचक निवागत
ඔයගොල්ලන්ට පුළුවන් මොකක්ද අපි අයින් කරන්නේ ඔක්සිජන් අයින් කරොත් ඔක්සිජන් ගන්න ගින්න ගන්න ෆුවෙල් ඉන්ධනය අයින් කරොත් මේක රත් වෙන්න ඕනේ යාගේ ගිනි ගන්න උෂ්ණත්වයට නේද එන්නේ ප්‍රමාණයට රත් වෙන්න නොදී කියෝකින් ගින්න ගන්න ඇයි තමයි ටික ලියා ගන්න ඕනේ ඉතින් वर्ग ඊළඟට මේක තව ටිකක් පැහැදිලි කරමු අපි ක්ලාස් A ෆයර් එකක් කියන්නේ ක්ලාස් A වර්ගයේ ගින්නකට වැටෙන්නේ ඉන්වෝල්ින් සොලිඩ් මැටීරියල්ස් ඝන ද්‍රව්‍ය such as wood ලී වගේ paper කඩදාසි වගේ textile එනු එහෙනම් රෙදිනේ රෙදි ඒව දහන වෙනකොට ඒ වගේ ඒවාට ක්ලාස් A ගින්නක් කියලා class b inolin flammable liquids gini ganna sulu dora petrol diesel wage ewa bhumithel wage ewa anna e wage ewa class b e wage ema kol teluth ganna puluwa cooking oil oy one ekak ganna puluwa meka ta udaharan walata class c tara class c kiyanne in fire involved in gas gas ginna එතුණක් තමයි ක්ලාස් C කියන්නේ. ක්ලාස් D කියන්නේ metal ලෝහ එක්ක ඇති වෙන ගින්න. ක්ලාස් E කියන්නේ විදුලි උපාංගයක් electrical apparatus එකක් එක්ක ඇති වෙන ගින්න ක්ලාස් E ගින්න කියලා තමයි හඳුන්වන්නේ. හොඳයි. ඔයනම් A B C D E වෙනකන් වර්ගීකරණයක් තියෙනවා. අලුත් කියලා තෝරගයි. ඉස්සරහේ ඊ අප්‍රතිුණේ ඊ අප්‍රතිුණා ඊගේ බලන්න ඕනේ ආයෙම ෆයර්ස් ඉන්වෝල්ින් මෙටල්ස් ඩී ඩී වලට උදාහරණයක් Involving material class D class D යන්නේ මෙන්න මෙහෙමයි තියෙන්නේ the standard range of the extinction involving a material කියලා කියන්නේ මේ metals නෙමෙයි මේක අපි හදමු මේක මම පෑනේ ලියන්න ඔයගොල්ලන්ගේ video clip එකේ හම්බෙන්නේ material ද්‍රව්‍ය ඒ කියන්නේ අපි තව මොනවද ලී ලී වලින් අර මේ සෙට් තියෙනවා දැන් මොකද වෙන්නේ ඕක උඩ මොකක් හරි තියලා පහනක් ඕක පෙල්ලිලා ගිනි ගන්නවා ඒක පහන පෙල්ලිච්ච හින්දා ඒක දිච්ච සමාට ඉන්ධනය දාහනය වෙන්න පුළුවන් මේ භූමිතෙල් හරි මොනවද ඕක ඊට පස්සේ මොකද වෙන්නේ ඒක හින්දා මොකද වෙන්නේ මේක තිබුණේ ලී මේසයක් වුණා අන්න ලී මේස කුඩ ගන්න कैटेगरी उदाहरण नहीं डी हम डी वाल उदाहरण मैं मेतन तील तीन मैं अलूमिनियम मैग्नीशियम वगे गिनी मेटल मतमी तीन इतकोट अतन आई हदागन
මේ මෙතන තියෙන materials කියලා එතන කෙලින්ම metal වර්ග ලෝහ වර්ග ගන්න වෙනවා කියලා මේ උදාහරණෙකුත් දීලම තියෙන හින්දා ඒක පොඩ්ඩක් හදාගන්න අනිත් ඒවා නම් ලී পেපර් පොත් වගේවා ක්ලාස් A වලට ෆ්ලේමබල් ලික්විඩ් අපේ ඔක්කොම තියෙන පෙට්‍රල් ඩීසල් ඒ වගේ ඔක්කොම ග්‍රීස් එහෙම පේන්ට් වර්ග සොල්වන්ට්ස් කියන්නේ අලවන්න භාවිත කරන්නේ අපි දුමු එස්ලෝන් පයිප් එස්ලෝන් ගම් එක කියලා කියන්නේ එස්ලෝන් ගම් කියලා කියන්නේ එස්ලෝන් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් එහෙම කතා කරන්නේ නැහැ අපි ටෙක්නිකල් වල එතකොට මේ ඒ වුණාට අපි අර වෙළඳපොලේ තියෙන්නේ PVC බට අලවන ගම් එකට අපි කියලා කියන්නේ එස්ලෝන් ගම් එකක් දෙන්නේ කියන්නේ එස්ලෝන් කියන්නේ වෙළඳ නාමයක් නමුත් ඒක ශ්‍රී ලංකාවේ කට්ට හුරු වෙච්ච වචනේ වෙලා ඒවට කියන්නේ එතකොට ඒ අලවන මැලියම් එකට කියන්නේ සොල්වන්ට් සිමෙන්ට් කියලා කියන්නේ සොල්වන්ට් සිමෙන්ට් තමයි මේ මේ එස්ලෝන් ගම් එකට නිවැරදි වචනේ එතකොට ඒකින්ද ඒ වැඩි පාවිච්චි වෙන්නේ නැහැ එස්ලෝන් ගම් එක ඊටවලේ සින්ද එහෙම කියලා දානවා ක්ලාස් C වලට එනකොට ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට් තියෙන ලයිව් ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට් පැනල් බෝඩ් මෝටර් වයරින් වගේ වගේ ගන්න ඕන ක්ලාස් C ක්ලාස් D තමයි මැග්නීසියම් ඇලුමිනියම් වගේ ලෝහ වර්ග E කියන්නේ කුකින් ඔයිල් animal fats vegetable oils කුස්සිය දින වියන ගන්න ඒවා ඔක්කොම ක්ලාස් K කියලා ඉස්සර තිබුණේ ඔකේ දැන් අලුතෙන් හදාගෙන වෙනවා කුකින් ඔයිල් පස්සේ න්යාය වෙන්නේ නේද මේ කොකොනට් ඔයිල් දිනවා ළඟ වලට ඒවත් ඔක්කොම ක්ලාස් K ෆයර් වලට දැන් වැටෙනවා उपकरण ABC powder කියන්නේ ආ ඒක ABC කියලා තමයි powder එක දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ශ්‍රේණි තුනම ABC powder. carbon dioxide ගොඩක් වෙලාවට භාවිත කරන්න පුළුවන් විදුලි වේගින් එකට. ඒත් එක්කම carbon dioxide liquid වලට ගන්න පුළුවන්. ඒකයි දෙවෙනි එකට තියෙන්නේ. wet chemical කියන එක පළවෙනි එකට දාන්න බෑ. BC D වලට දාන්න පුළුවන්. මොකද අනිත් දෙක ඇවිල්ලා වෙට් කිමිකල් වලින් නිවන්න පුළුවන්. දැස්සේ විදුලි සැර වලින් ආරක්ෂා වෙන එකත් මේ පාඩමට තමයි අයිති වෙන්නේ. විදුලි සැරයකින් කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා. හොඳයි. ඔයගලට විනාඩි 53ක් අපි කතා කරලා තිනවා. විනාඩි දෙක පොඩි බ්‍රේක් එකක් දෙන්න නවත්තන්නේ රෙකෝඩින් එක මොකම යනවා අපි වතුර ටිකක් බොන්න ඕනි ඔයගොල්ලන්ට පුළුවන් වතුර ටිකක් බොන්න ඒ බොන්න යන්නවා හරි වතුර ටිකක් බිලා ආයි වාඩි වෙන්න අපි විදුලි සැරේන ආරක්ෂා වීම කියන කොටස දැන් අයි කතා කරමු ඒත්
පාඩම ආරක්ෂාවමයි මේ විදුලි යන යොගරන විදුලි සැර වැඩිම ගැන කතා කරන්නේ. අද අපි පාඩම මේ ආරක්ෂාව නිසා ඉතින් එතකොට මේ සම්පූර්ණ දේශනෙම ඒහා සම්බන්ධව තමයි කතා කරන්නේ. දැන් මේ දක්වා මේ කතා කරේ නේද? කර්මාන්ත ශාලාවක තියෙන ආරක්ෂාව අදිරිසි අනතුරක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ සංඥා වර්ග ප්‍රධාන සංඥා වර්ග හතර ඊට පස්සේ දැන් මොහොතර කලින් ගින්න ගින්නක් ඇති වෙන්න අවශ්‍ය කරුණු ගින්නක් ඊට පස්සේ නිමන්න දාන ගිනිවන උපකරණ ගැන තමයි අපි කතා කර කර හිටියේ. දැන් අපි කතා කරනවා විදුලි කාඩර විදුලි සරවල දැන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා තමයි ඊළඟට කතා කරන්නේ. මෙතන මෙමය කියන්නේ විදුලිය මිනිසාගේ දිනදා කටයුතු පහසු කරවීම සඳහා උදව් වන සැබෑ මිතුරෙකි. ඒත් එයින් ප්‍රයෝජන ගැනීමේදී සැලකිලිමත් නොවුවොත් තම ජීවිතයට පවා හානි කරන දරුණු සතුරෙකු විය හැකිය. එබැවින් විදුලිය භාවිතා කිරීමේදී තමාගේ මෙන්ම අන් අයගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ලංකාවේ සාමාන්‍ය 180ක් විතර මැරෙනවා කියලා තමයි කියන්නේ අවුරුද්දකට කරන්ට් එක දෙන්න සාමාන්‍ය නේද? ඒක කොරෝනා වලට වඩා ගොඩක් වැඩියි නේද? කොරෝනා මරණ 11යි කරන්ට් එක විතර 180යි ඩෙන්ගු වලින් ඒ වගේ කීගුණ නැත නේද? ඒක නිසා අපි මේ කොරෝනා වලට පරිස්සම් වුණා වගේ අනිත් සෑම අනතුරකින්ම අපි මේ පරිස්සම් වෙන්න ඕනේ. එතකොට මේ වැය තියෙන මරණ ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. මේ ඇවරේජ් එකක් දාලා තින්නේ හරියට 180 දන්නේ මේ වසර ගානක පරීක්ෂණ වලින් ඇවරේජ් එක සාමාන්‍යයෙන් මිනිස්සු 180 කට කරන්ට් එක දුවත් පෙරනවා උතුර. ඉතින් අපිට එහෙම නැතුනට මේ දැන් නැතුණාට නමුත් අපි ආශ්‍රය කරන අය මේ අතරතුර ඉන්නවා. අපිට නම් මේ ඊයේ පෙරේද සෑහෙන අනතුරු මේ විදුලි අනතුර සෑහෙන උන්ට අපි ආරංචි වෙනවනේ. ඒකෙන්ද ඒවා ටිකක් අපිට වැඩිපුර දැනෙනවා. මේ කාර්මික ශේත්‍රයේ ඉන්න හින්දා මොකද සාමාන්‍ය ජනතාව එහෙම දන්නේ නැහැ කරන්ට් එකකට මැරිච්ච කියලා එහෙම ලොකෝට දන්නේ නැහැ. මොකද එහෙම ඒවා ගොඩක් සිද්ධ වෙනවා. විදුලි සැර වැදීම කියන එක කියන්නේ මෙතන ඉන්න හුඟ දෙනෙකුට කියන අපි අපේ හතර දෙනෙක් නේද මේ වැඩසටහනේ ඉන්න ළමයින්ට කරන්ට් එක වැදිලා ඇති කොයි වෙලාවක හරි. එතකොට මොකද්ද අපිට දැනුනේ? ශරීරයට යම් උත්තේජනයක් වගේ ගත්තාම මුලින්ම යන්තම් කරට වෙලා බලන්න. අපිට හිරි වැටෙනවා වගේ නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි විදුලි සැර වැදීමක් කියලා අපිට මුල් අවස්ථාවේ දැනෙන්නේ. හැබැයි මේ හොඳට දැනුනෙච්ච අයට අපිට හරි කියන්නේ ඒගොල්ලන්ට එන්න බෑ. ඒකයි වැඩි දියුනේ. මීට වඩා එහාට දැනෙච්ච අයට ඒක ඇවිල්ලා ආපහු කියන මට්ටමට ඉතුරු වෙන්නේ. එතකොට නේද මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා එයාට කියන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. විදුලි සැර වැදීමක් කියන්නේ ශරීරය හරහා විදුලි ධාරාවක් යනකොට ශරීරයේ ඇති වෙන යම් උත්තේජනයක්. ඒක මොකද කියන්නේ හිරි වැටලා යනවා. ඒ වගේ කියන්නේ උත්තේජනය තමයි ඒ අපි ප්‍රකාශ කරන විදිය. විදුලි සැර වැදීම නිසා හිරි වැටීම වේදනාව පිලිසුම මෙන්ම මරණයද සිදුවිය හැක. ඒක එක ඒවා. චුට්ටක් කරන්ට් එකක් දෙනකොට හිරි වැටෙනවා. ඊට පස්සේ පොඩක් රිදෙනවා. ඊට වඩා වෙනකොට පික්කිලා යනවා. ඊට පස්සේ ඉතින් මැරෙනවා. විදුලි ධාරාවක් ගලා යාම සඳහා සෑම විටම විභව අන්තරයක් හා සංයුක්ත පරිපථයක් අවශ්‍ය වන අතර විදුලිය ගලා යනුවේ ප්‍රතිරෝධය අඩුම මාර්ගයේ වේ. ඔන්න ඕක අපි කියන ඔය විදුලිය ගැන කතා කරන එක මේක දැනගත්තාම තමයි විදුලි සැර වැදීම පිළිබඳ අපිට හරියට තේරෙන්න පටන් ගන්න. අපි ප්‍රතිරෝධය ගොඩාක් වැඩි නම් අපිට විදුලි සැර වදින්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ කතාවට අහන්නේ සමහර අය හයි ටෙන්ෂන් ලයින් නේ ගාවට තියන ඒගොල්ලන්ට වදින්නේ. ගෙදර 230 විදුලිය ඒගොල්ලෝ බය නැතුව නිකන් සජීවි වයර් එක අල්ලනවා මෙහෙම. ඇල්ලපෙන වදින්නේ. ඒගොල්ලගේ බොඩි රෙසිස්ටන්ස් වැඩි. ඒකයි එහෙම වෙන්නේ. හැබැයි ඊළඟ ස්ටෙප් වලට නම් ඒ රෙසිස්ටන්ස් ගණන් ගන්න නැහැ. අඟුරු වෙලා යනවා. නේද? එතකොට විදුලි ධාරාව ගලා යාම සඳහා සෑවිත විභාන්තරයක් හා සංගෘත පරිපථයක් අවශ්‍ය වන අතර විදුලිය කලා යනුවේ ප්‍රතිරෝධය අටුම මාර්ගයේ කියලා තමයි ඔන්න කියන්නේ. ඊළඟට කියනවා විදුලි සැර වැදීමක් සිදුවෙනුවේ යම් පුද්ගලයෙකුගේ ආසතිකගේ ශරීරය විදුලි ධාරාව ගමන් කරන පරිපථයේ කොටසක් වූයේද? දැන් පුතාලට මේ නෝට් එකේ මේ මෙතන ඒ ටික ලියා ගන්න ඕන රයිට්. විදුලි සැරෙන් ආරක්ෂා වීම කියන එකට ඉඩ තියලා තියෙනවා ඒ ටික ලියා ගන්න ඕනි.
තාපාරක් සටහන කියවන්න ඕන අවස්ථාව දීලා තමයි මේ වැඩේ කරන්නේ. ඒක නිසා වීඩියෝ එක බලන්න එතකොට ඔයාලට ඒකේ පුළුවන් මිලියක්. ඊළඟස්සේ කියනවා විදුලි රැහැනක වසා සිටින කුරුල්ලෙකුට විදුලිය වදින්නේ නැත්තේයි අපිට නම් ෂොක් එකට වදිනවා. එහෙනම් කුරුල්ලට වදින්නේ නැත්තේ කුරුල්ලගේ ඇඟ හරහා විභව අන්තරයක් ඉදින්නේ නැහැ. එයා තනි කම්බියේ ඉන්නේ. එතකොට එයා එක ලක්ෂයක ඉන්නේ. එතන විභවයේ වෙනසක් නැහැ එයාට. ඒක නිසා එයාගේ ඇඟ හරහා විදුලිය යන්නේ කම්බියෙම විදුලිය යනවා මිසක් එයාට විදුලි සර වදින්නේ නැහැ. විදුලි ධාරාව කම්බි යනවා. කුරුල්ලත් කම්බිය වහලා ඉන්නවා. නමුත් එයාට විදුලි සර වදින්නේ නැහැ. අහනවා නේද? එක එක විභාගවල සම්මුඛ ප්‍රශ්න දැනන. ඇයි කුරුල්ලට වදින්නේ නැත්තේ? එතකොට ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද? කුරුල්ලගේ ඇඟ හරහා විභව අන්තරයක් ඉදින්නේ නැහැ. मिनियनवा මේ පරිපථය ගැන අපි කතා කරනවා. දැන් මේ පරිපථය ගැන හිතන්න ඕනේ වෙන වැඩේ විතරක් හිතා ගන්න. ඒක ගැන අපි ඉස්සරහා පාඩම්වලදී කියලා දෙනවා. විදුලි සර වැදීම ආකාර දෙකකට සිදුවේ. විදුලි සර වැදීම ආකාර දෙකකට සිදුවේ. විදුලි සර වැදීම ආකාර දෙකකට සිදුවේ. එකක් තමයි ඩිරෙක්ට් කන්ටැක්ට්, අනිත් එක තමයි ඉන්ඩිරෙක්ට් කන්ටැක්ට්. සිංගලින් කියමුනේ. ඍජුම ස්පර්ශ වෙනවා කියලා කියනවා. කෙලින්ම සජීවී සන්නායකයක් කොහෙද හරි ඇඟි ගැවෙන්න පුළුවන්. අන්න ඍජුවම ස්පර්ශ වෙනවා. කොහේ හරි වයර් එකක් කැඩලා ඉන්සුලේෂන් එකක් නියෝ කාලා අපි ගිහලා හේතු වෙනවා. ඒක අන්න ඩිරෙක්ට් කන්ටැක්ට් එක. හරිද? ඩිරෙක්ට් කන්ටැක්ට් එක. එහෙම නැතුව අපි මේ උපාංගයකට විදුලිය ලීක් කියලා අපි දන්නේ නැහැ. අපි ගිහලා උපාංගය අල්ලනවා මේව. ඔම අල්ලපු ගම අන්න. ඒකෙන් කරන්ට් එක වදිනවා අපිට උපාංගය හරවදී. එහෙනම් ඒක තමයි ඉන්ඩිරෙක්ට් කන්ටැක්ට් කියන්නේ. मेरण මේ තමයි ඍජුම ස්පර්ශ වීම මොනවයි පිටුර තියෙන්නේ. හරිද? බලන්නකො කෙලින්ම සජීවී සන්නායකයේ අල්ලනවා ඒ උපාංගයේදී. එතකොට කෙලින්ම යාගේ ගහරා විදුලියක් යනවා. ඩිරෙක්ට් කන්ටැක්ට් හිඳ යටද කරන්ට් එක වදිනවා. ඊළඟට මේ පිටුරේ බලන්න බලමු. එයාට කරන්ට් එක වදින්නේ උපාංගයට ලීක් වෙලා උපාංගයේ පිටු පිටියි. පාංගයේ පිට පිට තියෙනවා. අන්න එතන තමයි ඉන්ඩිරෙක්ට් කන්ටැක්ට් කියන්නේ නැත්නම් අනියම් සම්බන්ධයක් තියෙනවා. ඒක සටහන පොඩ්ඩක් කියමු. අනියම් ආකාරයට සම්බන්ධ වීම යනු සජීව සන්නායකයේ හෝ විදුලි උපකරණයක සජීව කොටසේ පරිවර්ණයට හානි වීමෙන් විදුලි උපකරණයේ රාමුවට දෝෂ ධාරාව කාන්දු වීම නිසා එම රාමුව ස්පර්ශ වීම හේතුවෙන් දෝෂ ධාරාව ශරීරය හරහා ගමන් කර වීමයි. ශරීරය හරහා විදුලි ධාරාව ගලා යන මාර්ගය එහි ප්‍රතිරෝධය. එතකොට ශරීරය හරහා යන්න පුළුවන් මාර්ගය නම් මෙහෙම කම්බියක් මේ අතින් අල්ලගෙන ඉන්නවා. අත හරහා ඇවිත් මෙහෙම මෙම් පපුවලින් යනවා. අත් දෙකෙන් අල්ලගෙන ඉන්නවා. වයර් දෙකක්. එතකොට මේ අත් දෙක හරහා මෙයා. අන්න එහෙම වෙන්න පුළුවන්. එතකොට ඊළඟ දෙවෙනි එක තමයි ශරීරය හරහා ගලා යන විදුලි ධාරාවේ ප්‍රමාණය. ඇම්පියර් එකක් යන්න පුළුවන්. මිලි ඇම්පියර් ගණනක් යන්න පුළුවන්. මයික්‍රෝ ඇම්පියර් ගණනක් යන්න පුළුවන්. එහෙනම් අන්න ඒ
දයන ධාරා ප්‍රවාහණය තමයි අනුතුරු ඇති වෙන්න කෙලින්ම බලපාන්නේ. ඊළඟට ශරීරයේ සජීව පරිපතේට සම්බන්ධ වී තියෙන කාල සීමාව. ශරීරය සජීව පරිපතේට සම්බන්ධ වෙලා තියෙන කාල සීමාව තමයි ඊළඟ එක. මේ තමයි වැඩුණු පුද්ගලකේ ශරීරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය තමයි මේ පෙන්ලා තියෙන්නේ. වැඩුණු පුද්ගලයෙකුගේ ශරීරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. එතකොට මොකද වෙන්නේ? අත් දෙක ඕම් 460 ගානේ, කකුල් දෙක ඕම් 840 ගානේ. ඊටසේ බඩ තියෙන හරිය 15යි, අනිත් හරිය 125යි, 125යි. අත් දෙක අතර 60යි. ඔන්න ඔය විදිහට තමයි අභ්‍යන්තර ප්‍රතිරෝධය ශරීරයේ සාමාන්‍ය මනුස්සයෙක්ගේ ඉදලා තියෙන්නේ. ඒක ඔය ටික හරහා තමයි විදුලි ධාරාව සැරවදිනවා කියලා විචාර කරනවා කියලා යන්නේ. ඔන්න ඔය ටික හරහා තමයි යන්නේ. මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ පුද්ගලයෙකුගේ විදුලි සැරවදින මාර්ගයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. කකුල් දෙක හරහා යනවා, එක අතකට තමයි වදින්නේ. ඊළඟට කියනවා ශරීරය හරහා ගලා යන විදුලි ධාරාවේ ප්‍රමාණය සහ එහි ස්වභාවය. ඇම්පියර් ගණන් තියෙනවා. නමුත් ඇම්පියර් දශම ගණන් තියෙනවා. ඇම්පියර් බිංදුව සම බිංදුවයි බිංදුව එකයි කියන්නේ ප්‍රතිචාරය මොකද්ද? ඒ කරන්ට් එකක් වැදෙනොත් ඇම්පියර් දශම බිංදුවයි බිංදුව එකක් වැදෙනොත් සම නලියමින් විදුලි සැරයක් වදින බවක් දැනේ. ඇම්පියර් බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි නමයක් වැදෙනොත් මාංශපේශීන් තද වෙන අතර ස්නායු පද්ධතිය සැපයුම් සංකේතය යනු හැසිරෙනවා. ඇම්පියර් දශම බිංදුවයි තුනක් වැදෙනොත් හුස්ම ගැනීම අපහසු වන අතර විනාඩියකින් පමණ යථාතත්වයට පැමිණෙන්න නොහැකි වන ලෙස අනතුරු සිදුවේ. ඒ කියන්නේ මොනවද? සමහර විට ඔය කන් ඇහෙන්නේ නැති වෙන්න, ඇස් පේන්නේ නැති වෙන්න, විවිධ ආබාධ ඇති වෙන්න පුළුවන්. විකටම කරන්ට් එක වෙලා තිබ්බොත් ඇම්පියර් දශමයකින් ඉඳලා ඇම්පියර් දශම දෙක දක්වා වැදෙනොත් අදවතේ කෝෂක තන්තු වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා ක්ෂණිකව මරණයත් ඇති වෙන්න පුළුවන්. ක්ෂණිකව මරණය ඇති වෙන්න පුළුවන්. ඒකට ඇම්පියර් 1 2 වගේ ලොකු වගේ නෙමෙයි, දශම ගණන්. ඇම්පියර් දශම 1 ගියත් මරණය සිද්ධ වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕනි විදුලි සැර පොඩ්ඩක් වැදුනත් ඇති හරියට ජීවිතය උරන් නැති වෙන්න. ඊළඟට ග්‍රෝවිදුවි පරිපථයක තිබීතු ආරක්ෂිත උපකරණ. මේන් ස්විච් එක ආරක්ෂිත උපකරණයක්. ට්‍රිප් ස්විච් එක ආරක්ෂිත උපකරණයක්. MCD ආරක්ෂිත උපකරණයක්. මේන් ස්විච් එක අයිසොලේටර් නේද? අපි දන්නේ ආරක්ෂාව. RCCB ට්‍රිප් ස්විච් එක ආරක්ෂාවට. ඊට පස්සේ MCB පරිපථ බිඳිනවත්ද දැන් ප්‍රභාවිත වෙනවා. ඒ ඔක්කොම ආරක්ෂිත උපක්‍රම තමයි ඒ කියන්නේ. විදුලි පද්ධතියක වැඩ කිරීමේදී තතියුතු ආචාර පිළිවෙත්. සොරි ආචාර්යනේ ආරක්ෂක පිළිවෙත්. නිවැරදිව විදුලි ආරක්ෂණ ඇඳුම් කට්ටලෙන් සැරසෙන්න ඕනේ නේද? ග්ලව්ස් දාගෙන, සේෆ්ටි බූට්ස් දාගෙන, ඒ වැඩ කරන යන තැන ඔළුවට කැලි වැටුණා හෙල්මට් දාගෙන, ගෝගල්ස් දාන්න ඕන පරිසරයක් නම් ගෝගල්ස් දාගෙන, මුවාවරණ පළඳින්න ඕන තැනක් නම් මුවාවරණත් පළඳගෙන, අන්න ඒ විදිහට තමයි ආරක්ෂක ඇඳුම් කට්ටල කියන්නේ. ඊට පස්සේ මොකද වැඩේ කරන්නේ? ඉස්සෙල්ලා විදුලි සැපයුම විසන්ධි කර ගන්නවා මේන් එකේ. ඊට පස්සේ වැඩේ කරන්නේ. ළමයික වැඩ කරන අතරතුර විදුලි සැපයුම වෙනත් අයෙකු විසින් සම්බන්ධ කිරීම වැළැක්වීමට මොකද වෙන්නේ? දැන්වීම පූර්වව දානවා. නැත්තම් ඉබ්බෙද්දා ලොක්කල් එනවා ඒ කරින්ට් වෙලෙන්නේ. වැඩ කරන විදුලි පද්ධතියේ සැපයුම නැවති බව තහවුරු කර ගන්නවා ගිල්ල කරන්නේ. අර්ත් කරනවා.
එතන පර්ත් කරු ගමන් කිව්වොත් ටෝන් ගාල යනවා නැත්තම් ආරක්ෂක හැබැයි වැඩි ඉවර නම් පර්ත් එක ගලවන්නේ අපි වැඩ කරන පද්ධතියේ සන්නායක එකිනෙකට ලුහුවත් කොට බූගත කිරීම දැන් මේ එක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ වැඩ කරන පද්ධතිය මොකද මේ විදුලි කාර්මික වෙනවා මොකද නැහැ පේස් තුනට ලයින් එක ගැහුවා පොළොට දාලා තිබ්බා ඒගොල්ල කරුවිනකල වැඩ කරනවා එතකොට මොකද වෙන්නේ දැන් කවුරේ වැරදිලා ඔන් කරත් එකපාරට ග්‍රවුන්ඩ් ලා හින් ට්‍රිප් වෙනවා ඒක නිසා ආනියක් වෙන්නේ නැහැ ඒක නිසා අපි වැඩ කරනකොට දාගන්නවා මේ භූගතයක් දාගන්නවා අපේ ආරක්ෂාවට වැඩ කරන පද්ධතියට අයත් කොටස් වෙන් කර අනික් සජීවී කොටස් ශරීරයේ නොගැටෙන පරිදි ආවරණය කිරීම ඔක ගොඩක් වෙලට කර්මාන්ත ශාලාවලදී සිද්ධ වෙන දේලක් ඔය පැනල් බෝඩ් අස්සේ ගිල වැඩ කරනකොට මේ රිපෙයාර් එක කරගෙන අර මේ සර්කිට් වල කරන්ට් එක දිනවා ඒව එමේ ගෑවෙනවා මී ඔක්කාර ඒවය එතන මොකද වෙන්නේ වදින්න පුළුවන් ඒක නිසා මොකද වෙන්නේ අපි වැඩ කරන පැත්ත අයිසොලේට් කරගන්නවා වෙන් කරගන්නවා මොනව හරි දාලා කාඩ්බෝඩ් කැලක් හරි දාලා ඒ තීන වෙලාව හැටිට ඊටස වැඩි කරන්න ඊටස පරිසම් වෙන්න පුළුවන් අපිට ඊපස්සේ විදුලි සැර වැදුනොත් ගන්න ඕන ක්‍රියාමාර්ගය මුලින්ම මේන් ස්විච් එක ඔයලා ටග් ගාල ඔෆ් කරන්න ඕනේ වහා විදුලිය විසන්ධි කරන්න ඕනේ නේද විදුලි සැර කාටද වදිනව නම් අපි බලන් ඉන්නව නම් අපි මොකද කරන්නේ ටග් ගාල හෑන්ඩ් ෆෝන් එක අරන් රෙකෝඩ් එකක් දාගන්න දඟලනේ ඒව හරියන්නේ පැනලා මේන් ස්විච් එක ඔෆ් කරන්න මේව බේර ගන්න පුළුවන් දේ තමයි ඊළඟට බලන්න අනතුරට ලක් වූ පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කරන්න ඕනේ අනුතරට ලක්ව පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කරන්න ඕනේ. ඉවත් කරනකොට ඉන්නේ. වයර් එක උඩට දෙම එදිලා කරන්ට් එක වැදිකිනින්. අපි දිහිලා අයියෝ මල්ලී අයියේ කියලා ඇල්ලගත්තොත් වැඩේ හරියන්නේ නැහැ. වියරි ලී දණ්ඩකින් ඔස්සනම් තින්නේ, ඉදලනම් තින්නේ. ඒකෙන් තමයි දෙකක් දෙන්න ඕන වීස් කියලා යන්නේ. නේද? ඒ වෙලාවට කෙවම් රිදෙන්නේ නැහැ වගේ කියලා කියන්නේ. ඉන්න පරණ ගේන්ටි තල්ලලා නේද? ඒවත් එක්කම දිලා ලෙන් කරගන්න එකයි තියෙන්නේ විදුලි රෑ. ඊට පස්සේ ලොඩ කමන්නේ නැහැ. හරිද දැන් අපි හුඟක් දෙනෙක් වෙන්නේ මේ මූදිරාන්න ගියා වගේ එක්කෙනෙක් ගිය වෙලකට අහුගලා ගහගෙන යනකොට අනිත් එක්කෙනා ගිහිල්ලා එල්ලෙනවා ඕ යන්න එපා මල්ලී කියලා දෙන්නම යනවා නේද මේ අපේ මේ හරියම මේ දැන් සතියකට පෙර හෙට වෙඩින් එක දීච්ච මනමාලි පයගල මුදු වෙරළ මැරුනේ නේද ඉතින් ඒ වගේ ඊට පස්සේ වත්තල පැත්තේ තවත් එකක් වගේ මේ අපි මේ නිවාස අපි ඉන්න තැන වලට කිට්ටුවත් මේ අපි මුහුදයිනේ ටිකක් ඉන්නේ එන්නේ මේ එහෙම කට්ටිය දාන්න ගිහිල්ලා එහෙම යනවා විදුලියත් ඒ වගේමයි මේ මූදේ ගඟේ ගිහිල්ලා දිය වැලකට වුණාන් පස්සේ කාගේ හරි ඇඟේ එලෙනවා වගේ වයර් එකේ ගෑවිලා තියෙනවා අපි ඉල්ලු ඔය අලනල කොරම කරට් එක වගේ ඒක නිසා අපි ඒ වැඩේ නම් කරන්න යන්නේ නැහැ සියලි දණ්ඩක් අරගෙන ඒකෙන් තමයි තල්ලු කරන්නේ දැන් ගින්න කරන් තියෙනවා නම් මේක කරන්ට් ලීක් එකේ ඉඳලා ඒවත් වහම නිවා දාන්න ඊට පස්සේ අපි පුද්ගලයාව බේර ගන්න ඕන ඉක්මනට ඔය අතරතුරේ වෛද්‍යවරයෙක් කැඳවන්නත් ඕන. වෛද්‍යවරයා එනකම් අපි යාට තුවාල වෙලා නම් ඒ තුවාලවල ස්වභාවය එහෙම ඔක්කොම නිරීක්ෂණය කරලා තියාගන්න දොස්තර මහත්තයා ආපු ගමන් ටක් ගාලා කියන්න පුළුවන්. නැත්නම් ඒවට අදාළ ප්‍රථම ආධාර දිනන නම් ඒව දෙන්න පටන් ගන්නවා දැන් අපි. ડોක්ටර් එනකම්. සොසරණේ වදී නැත්නම් කෘත්‍රිම සොසරණේ ලබා දෙන්න ඕනේ. නේද? කෘත්‍රිම සොසරණේ ලබා දෙන්න ඕනේ. ඉතින් මොකද මේ කාලේ නම් කොරෝනා කියලා කෘත්‍රිම සොසරණේ දෙන්න යන්නේ නැහැ. නෝ කොරෝනා කාර්යයක් ඇක්සිඩන්ට් එක කියලා. කොහොමරි අවසාන මොහොත බලන්නේ කෘත්‍රිම සෝසනේ හැර දීලා මේ ලීඩාගේ ජීවිතේ ડોක්ටර් කෙනෙක්ගෙන අපි තහවුරු කරලා දෙන්න ඕනේ. කම්පණයක් හටගෙන නැත්තම් මොකද වෙන්නේ? රෝගියාව ඇත්තකට හරවල තියාගන්න ඕනේ. එතකොට කම්පණය වෙනවා කියන්නේ ගොඩක් වෙලා ලේ ගමනාගමන එහෙම අඩු වෙනවා. එතකොට කකුල් දෙකේම උස්සලා තියලා මොළයට ලේ යන්න පැහැදිලි කරනවා. කකුල් තියලා කකුල් දෙක උස්සලා තියලා මොළයට ලේ පුළුවන්තරම් එන්න ලෑස්තිකල තියාගන්න ડોක්ටර් එනවා. එතකොට යාට ඒ කම්පණ තත්ත්වෙන් යෝගි විදින්න පුරවනවා. ඒ ඔක්කොම හරන දැන් මොහොත් කාට වෙලා ඉන්නේ පැත්තකට හරලා තියනවා. එතකොට අර උගුර රේ මේ මොනවද සෙමාවීම આવු. ඒක මේව වැක්කිරලා යන්න තමයි පැත්තකට හරලා තියන්නේ. නැත්තම් යෝගිල සුසන පද්ධතිය ඉල ඉල වෙනවා. වෛද්‍යවරයා ඉක්මනටම කැඳවලා රෝගියා පරීක්ෂා කරලා අදාළ වෛද්‍ය උපකාර කරන්න ඕනේ ඊට පස්සේ. ප්‍රථම විදුලි සැර වැච් කෙනෙක්ට ඔයගොල්ලෝ කරන්නේවා ඔය දෙලිම තියදී කැරි විභාග විද්‍යාල විදියට ඒ ආරක්ෂක පිළිවෙත්ටි ක්‍රමයෙන් ඔය දීලා තියෙන දරුවන්ට මේ පින්තූරේ පේනන අර ඇඩ් කරන එක නේද? පියලි දණ්ඩකින් ඔස්සෙන් දෙනවා අල්ලලා පරණ තරහක් යනවා. එතකොට මේ වයර් එකේ වෙන් කරගන්න පුළුවන් වෙනවා. මෙයා අර නේද? එයාගේ මොළයට රුධිර ගමනාගමනේ හොදට යන්න රෝගියව කියලා ගන්න විදිය.
ඇත්තට මේකල මේ වගේ තියන්න ඕනේ. හොඳයි. ඒතකොට අපි ඒ කොටස ඉවර වෙනවා. මේ ආරක්ෂාව කොටස තමයි කතා කරේ. ඒ මේ ආරක්ෂාව කොටසේ අපි තියෙනවා අපේ පැය විනාඩි 15ක දේශනයක්. අපි ඒක ඔයගොල්ලන්ට එවන්නම්. එහෙනම් දැන් මේ කොටස අවසానයි. අපි ප්‍රොස්තුති පළවෙනි දේශනයේට ඔයගොල්ලෝ සම්බන්ධ වුණාට අපිට පැය විනාඩි 15කින් මේ දේශන ඉවර කරන්න පුළුවන් වුණේ අපි මේක ඇතුලේ සටහන් ලියන්න හිටියට අද සටහන් ලිව්වේ නැහැ. නමුත් අපි අනිත් පාඩම් වලදී මේ පාඩම අපේ එක සෙෂන් එකක් පැය දෙකකට වඩා යනවා. අර විනාඩි 45ක් වගේ කාලයක් අද අපිට ඉතුරු වුණා. හේතුව තමයි සටහන ඔයගලන්ට මේක බලාගෙන තව පාරක් ප්‍රසන්ටේෂන් එක බලලා ලියන්න කියලා මම යෝජනා කරන හින්දා යම් වෙලාවක් ඉතුරු වුණා. එතකොට